සුපිලිපන් මැතිවරණයක් උදෙසා පුරවැසි වගකීම යන මෙන් රත්නපුර නගර ශාලාවේ පැවති සම්මන්ත්‍රණයේදී සමන් ශ්‍රී රත්නායක මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. මැතිවරණ ක්‍රියාවලියේදී මැතිවරණ කොමිෂන් සභාව පිළිබඳ සැකයක් ඇති කර නොගන්නා ලෙසද ඒ මහතා මෙහිදී ඉල්ලීමක් කළා. මැතිවරණ ක්‍රියාවලියත් එක්ක ඔබ පුරවැසියන් විතර සම්බන්ධයෙන්දී අපිව කිසිම අවස්ථාවක සැක කරන්න එපා. සැක කළා කියොත් ඒ දේ ඉෂ්ට වෙන්නේ නැහැ. මැතිවරණය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේදී සුපිලිපන්න මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් 1955 සිට මේ දක්වා මෙතන දෙපාර්තමේන්තුවක් මෙතන කමිෂන් සභාවකට අපේ කාර්යභාරය අපි හැක්කි උපරිමයෙන් ඉෂ්ට සිද්ධ කළා. පැපරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හිට්ටිආරච්චි මහතාද මෙම සම්මන්ත්‍රණයට සහභාගී වුණා. අනුතුරු මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ඒ මහතා විපක්ෂයේ දේශපාලන ධාරාවන් ඉදිරියේදී ජනදායකට අල්ලස් දෙන්න උත්සාහ කරමින් තිබෙනවා නම් අපි දැක්ක පහුගිය කාලේ පුරාවට විපක්ෂ නායකතුමත් පාසල් වලට ස්මාර්ට් බෝඩ් ලබා දුන්නා, බස් රථ ලබා දුන්නා. අපි විශ්වාස කරනවා මේ මැතිවරණය ප්‍රකාශයට පත් කළා තියෙන මොහොතේ එතුමා තාම අපේක්ෂකයෙක් නොවුණත්, එතුමා අපේක්ෂක නිල වශයෙන් අපේක්ෂකයෙක් නොවුණට අපේක්ෂකයෙක් හැටියට ඔහු සමාජයේ ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මෙවැනි ආකාරයේ ඡන්දදායකයාගේ ස්වාධීන මතය ප්‍රකාශ කරන්න බාධා එළවෙන ආකාරයේ කිසිදු ක්‍රියාවලියක් කිසිදු දේශපාලන ධාරාවකින් නොවිය යුතු වෙනවා. මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේ ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමිසම ඉල්ලා ඇති මුදල් ලබා දීමට මහ භාණ්ඩාගාරයේ සූදානම් බවයි. අයවැයෙන් මැතිවරණ කටයුතු සඳහා වෙන් කළ මුදල රුපියල් බිලියන 10ක්. මුද්‍රණ කටයුතු, ආරක්ෂක, ඉන්ධන, ඡන්ද පෙට්ටි සැකසීම ආදී හදිසි ඕනෑම අවශ්‍යතාවයක් වෙනුවෙන් එම මුදල් නිදහස් කිරීමට මහ භාණ්ඩාගාරයේ සූදානම් බවද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් සංඛ්‍යාව වැඩි වී ඇස්තමේන්තුගත වියදම් වැඩි වුවහොත් දැනට අවිනිශ්චිත කටයුතු සඳහා මුදලක් ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.